අපි ඇන් ටෙක්ස්ටයිල් අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම කලින් වීඩියෝ එකේ කළේ UK size 6-8, ඒ කියන්නේ small size එකේ මූලික බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. මම ඒ බ්ලොක් එක ආශ්‍රයෙන් මේ වීඩියෝ එකේදී කියලා දෙනවා මෙන්න මේ ලස්සන ඩිසයින් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. අත් රහිත ඇඳුමක් තමයි තියෙන්නේ. පහළ පොඩි ප්‍රිල් කොටසක් තියෙනවා. ස්මෝල් සයිස් එකේ උරහිස මිනුම 12 මාරක් 13 මාරක් අතරෙනවා. ඒ වගේම පපු වට මිනුම අඟල් 32ක් 34ක් වෙනවා. ඊනවට මිනුම අඟල් 26ක් 28ක් අතර වෙනවා. උකුල වට මිනුම අඟල් 34ක් 36 මාරක් අතර වෙනවා. ඉන්නට උස අඟල් 15යි. මම කලින් වීඩියෝ එකේ කළා මේක මේ ආශ්‍රයෙන් බ්ලොක් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ නිර්මාණය කරපු බ්ලොක් කොටස් දෙක තමයි මේ ඉදිරිපස කොටස, මේ පිටිපස කොටස. ඉදිරිපස සහ පිටිපස කොටසේ අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් අපි බලමු මේ ලස්සන නිර්මාණය කොහොමද සිදු කරන්නේ කියලා. ඉහළින් අපිට net කොටසක් තමයි පේන්න තියෙන්නේ. ඉහළ net කොටසක් අපිට පේන්න තියෙනවා. අත්රහිත අත්වලට පයිපින් යොදලා තියෙනවා. මුලින්ම අපි ගවුමේ සම්පූර්ණ උස විදිහට අඟල් 45ක් මම ගන්නවා. අඟල් 45යි. මට මෙතන සම්පූර්ණ සංගල් 44යි තියෙන්නේ. ඔයාලා අංගල් 45ට හදා ගන්නවා. මම සම්පූර්ණ උසම කොලේ උස ගන්නවා. පහලින් මේ විදිහට පහල වාටිය රේඛා වැඳගෙන මෙතන අපි ලකුණු කරපු අංගල් නම් එහා මාරම මේ ආකාරයට පහල වාටියනුත් ලකුණු කරලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. පහළ ප්‍රිල් කොටසේ උස විදිහට මම අඟල් 5ක් ගන්නවා. අඟල් 5යි. එම අඟල් 5 මේ ආකාරයට ලකුණු කරලා ප්‍රිල් එකේ රැලි තියන්න මම අඟල් 10ක් මේ පැත්තට ලකුණු කරනවා. මේක නැම්මට තමයි ගන්නේ. මේකත් නැම්ම. මේ තමයි ප්‍රිල් කොටස. මෙතන ලක්ෂයේ ඉඳන් මේ පැත්තට අඟල් 3ක් ලකුණු කරලා ඒ ලයින් හැඩය ගවුමට මම ලබලා දෙනවා. මේ තමයි ඒ ලයින් හැඩය. මෙතනින් ඔයාලට අඟල් භාගයක් හෝ අඟල් 1ක් ඉහළට ලකුණු කරලා ගවුම මේ ආකාරයට හැඩ කරගන්න පුළුවන්. ගවුම මේ ආකාරයට හැඩ කර ගන්නවා. මෙම ගවුම නිර්මාණයේදී ඉනට ඩාට් එකක් නැහැ. එම නිසා මම ඉන ඩාට් එක මහන්න එපා. මේක කැෂුවල් ඩ්‍රෙස් එකක් නිසා මේ විදිහටම තියන්න. සයිඩ් ඩාට් එක මහන්න මූලික කර පළල අඟල් භාගයේ සිට අඟල් 1ක් දක්වා අපිට වැඩි කරන්න පුළුවන්. මම අඟල් භාගයක් වැඩි කරනවා. මූලික කර ගැඹුරත් අඟල් භාගයක් හෝ අඟල් 1ක් වැඩි කරන්න පුළුවන්. මම අඟල් භාගයක් කරපල්ල සහ ගැඹුර මේ ආකාරයට වැඩි කරනවා. අතත් අඟල් භාගයේ සිට අඟල් 1ක් මේ පැත්තට ලකුණු කරන්න පුළුවන්. මම අඟල් 1ක් ලකුණු කරනවා. මේ අඟල් 1 ලකුණු කළා මේ ආකාරයට අලුත් අත ඇඳ ගන්නවා. මෙතන මූලික අත්කට උස රේඛාවේ ඉඳන් අඟල් 1ක් ඉහළට මාක් කරලා අඟල් 1මාරක් ඉහළට මාක් කරලා මේ ආකාරයට රේඛාවක් ඇඳ ගන්න. මෙම කොටස තමයි net කොටස. ඔයාලා මෙම බ්ලොක් කොටස කපාගෙන net කොටස එම බ්ලොක් එක ආශ්‍රයෙන් කපා ගන්න. ඉන්පසුව කරට සහ අත්කට සඳහා පයිපින් යදා ගන්නලට පුළුවන්.
අපි බ්ලොක් එක අඳිනකොට මැහුම් වාසි එකතු කළේ නැහැ. දැන් තමයි මැහුම් වාසි එකතු කරන්නේ. අපි රෙද්ද මත තියලා කපනකොට කරවට සඳහා අඟල් කාලක මැහුම් වාසිත්, උරහිස අත්කට යට වාටිය සඳහා අනික් සෑම තැනටම අඟල් භාගික මැහුම් වාසි තියාගන්න පුළුවන්. අංශය සඳහා ඔයාලට අඟලක් අඟල් එකහමාරක් වුණත් තියාගන්න පුළුවන් ඔයාලගේ කැමැත්ත මත. දැන් අපි බලමු මේ බ්ලොක් කොටස කොහොමද කපා ගන්න කියලා. මුලින්ම මම ප්‍රිල් කොටස මේ විදිහට කපා ගන්නවා. මේ තමයි අපි කපපු කොටස් ටික. මම ලකුණු කරනවා එක කොටස, දෙක කොටස, තුන කොටස විදිහට. මේ කොටස net රෙද්දකින් කපා ගන්න, මේක සාමාන්‍ය රෙද්දෙන් කපා ගන්න මේ කොටස් ටික. මෙතනත් අඟල් භාගයක මැහුම් වාසි තියාගන්න ඉහළට සහ පහළට. අපි අංශ ඩාට් එක මහනකොට මේ විදිහට පහළට සිටින විදිහට තමයි ඩාට් එක පහළට හිටින විදිහට පහළට හරවලා තමයි අපි මහගන්නේ මේ ආකාරයට. වැඩි කොටස් අපි ඊට පස්සේ කපලා ඉවත් කරනවා. මේ ආකාරයට මහගෙන ඉහළෙනුත් net කොටස කපා ගත්තට පස්සේ මේ විදිහට තියලා ආලට මහගන්න පුළුවන්. මේ ආකාරයට ඉන්පසු පහළ ප්‍රිල් කොටස ඔයාලට ප්‍රිල් කොටස කපා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. මෙතන අඟල් 3 ඒ ලයින් හැඩය දීපු තැන ඉඳන් මේ පැත්තට අඟල් 10ක් ගන්නත් පුළුවන්. එතකොට රැලි ප්‍රමාණය වැඩිපුර එනවා. දැන් අපි පහළ ප්‍රිල් කොටසත් මේ විදිහට මසා ගන්නවා. මේ තමයි ඉදිරිපස කොටස. දැන් අපි බලමු පිටිපස කොටස කොහොමද සකස් කරගන්නේ කියලා. මේ තමයි පිටිපස බ්ලොක් කොටස. මම මේ සඳහා ෂිප්පර් දාන්නේ නැහැ. මේ නිසා මම අඟල් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. පිටිපස නැම්මට තමයි ගන්නෙ. පිටිපස මෙතන අඟල් එකක් පහත කරපු ලක්ෂයේ ඉඳන් පහළට අඟල් 6ක් ලකුණු කරලා ඕපන් එකක් දෙනවා. ඕපන් එක දීලා මෙතන බටන් එකක් අල්ලනවා. පේසින් කොටස කපා ගන්නකොට මෙතන ඉඳන් අඟල් 2ක් විතර තියලා මේ ආකාරයට පේසින් කොටස කපා ගන්න පුළුවන්. ඉදිරිපස නැත්තම් අපිට මෙතන පයිපින් අල්ලන්නත් පුළුවන්. පේසින් දානවා නම් අපිට ඉදිරිපසට පේසින් දාන්න ඕනි. නැත්තම් පිටිපසට විතර පේසින් දාලා ඉදිරිපසට පයිපින් අල්ලන්නත් පුළුවන්. මම මෙහෙම කියා දෙන්නම්. ඉදිරිපසට පයිපින් කොටසක් අල්ලලා කරට පිටිපසට පේසින් කොටසක් යොදලා කරන විදිය තමයි මම මේ බ්ලොක් එකේ කරන්නේ. මේ තමයි පේසින්. අපිට ක්‍රම කිහිපයකටම මේ ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන්. මම ඔයාලට ලේසිම සහ පහසුම ක්‍රමය තමයි නිතරම කියලා දෙන්නේ ඔයාලට තේරුම් ගැනීමේ පහසුව සඳහා. ඉදිරිපසට ගත්ත ගවුමේ උස මම පිටිපසටත් ගන්නවා අඟල් 45ක්. වාටිය රේඛාව ඇඳලා මෙම අඟල් 9හමාර 15 වාටියනුත් ලකුණු කරලා මේ විදිහට ඇඳ ගන්නවා. පහලින් අඟල් 5ක ප්‍රිල් කොටසක් ඉදිරිපසින් තිබ්බා. පිටිපසටත් අඟල් 5ක ප්‍රිල් කොටසක් තියාගන්න පුළුවන්.
ඉදිරි පසට තියපු විදිහටම තමයි මම පිටි පසරක් තියන්නේ. මෙතනින් අංගල් 10ක් මේ පැත්තට ලකුණු කරලා අපිට මේ ආකාරයට ඇඳගන්න පුළුවන්. ඉන් පසු මෙතනින් දම් මේ පැත්තට අංගල් 3ක A-line හැඩයක් දීලා මේ ආකාරයට ඇඳගන්නවා. මෙතනින් අංගල් භාගයක් හෝ අංගල් 1ක් හැඩ කරන්න පුළුවන්. මම ඉදිරිපසට අඟල් භාගයයි හැඩ කරේ, පිටිපසටත් අඟල් භාගයක් හැඩ කරනවා. මූලික කරපලල අඟල් භාගයක් හෝ අඟල් 1ක් අපිට අඩු කරන්න පුළුවන්. මම ඉදිරිපසට අඟල් භාගයයි අඩු කරේ ප්‍රමාණයෙන් පිටිපසටත් අඩු කරනවා. අත් කැටෙනුත් මම අඟල් 1ක් අඩු කරලා අලුත් අත් කැට මේ ආකාරයට ඇඳ ගන්නවා. පිටිපස ඩාට් එකත් අපි මහන්නේ නැහැ, ඒ විදිහටම තියෙනවා. මොකද කැෂුවල් ඩ්‍රෙස් එකක් නිසා ඇඟට පහසුවට තමයි නිර්මාණය කරන්නේ. නැම්මට තමයි පිටිපස කොටසත් ගන්නෙ. අපි බලමු දැන් මේක කපලා මහගන්නේ කොහොමද කියලා. දමන් පිටිපස කපල ඉවරයි. දමන් පිල් කොටස පහලට තියලා අලව ගන්නවා. ඔයාලට මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් විතරක් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝදි මම කියලා දෙන්නේ මීඩියම් සයිස් එකේ බේසික් බ්ලොක් එක කොහොමද සකස් කරගන්නේ කියලා. ඒ කියන්නේ යුකේ සයිස් වල මීඩියම් සයිස් එක. දැන් මම පහළ ප්‍රිල් කොටසත් මම අලවගෙන ඉවරයි. මේ තමයි ඉදිරිපස සහ පිටිපස බ්ලොක් කොටස් දෙක. ඉන්පසු මේ විදිහට තියලා මසා ගන්න තමයි තියෙන්නේ. මේ අංශත් ගානට තියෙනවා. මේ ආකාරයට මම හිතනවා මම කියා දීපු දේවල් වලට පැහැදිලි ඇති කියලා. මේ වගේම තවත් වටිනා වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. බයි.